යාලේ මම අඩට අරගෙන එන්නේ තවත් ගොඩක් වටින වීඩියෝ එකක්. මොකද මේ වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගැටලුව තමයි අපි ක්‍රිප්ටෝ කරන්න යද්දි අපිට එතේරියම් ලබා ගන්නකොට ලොකු ප්‍රී එකක් අපි දැනට පාවිච්චි කරන වොලට් වලදී ගිවන් වෙනවා. අපි ගොඩක් ලාට එක්ස්චේන්ජ් තමයි පාවිච්චි කරන්නේ, බයිමයන් එක බයිබිට් වගේ එක්ස්චේන්ජ් තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රිප්ටෝ ලබා ගන්න. ඉතින් ඒ හරහා එතේරියම් ලබා ගන්නේදී ලොකු ප්‍රී එකක් ගන්න ඕන, ට්‍රාන්සැක්ෂන් ෆී එකක් ලොකු එකක්. ඉතින් ඒක සමහරවිට ඩොලර් 10ක් 12ක් වෙන අවස්ථාවක් තියෙනවා. ට්‍රැෆික් වැඩි අවස්ථාවවලදී සමහර වෙලාවට 8ක් 9ක් වෙන්න පුළුවන් ට්‍රැෆික් එක අඩු අවස්ථාවලදී. ඉතින් ඩොලර් 8ක් 9ක් 10ක් 12ක් කියන්නේ ලොකු මුදලක් අපි හොයන ක්‍රිප්ටෝ හොයන විදිහත් එක්ක බලද්දි. ඒක නිසා ඒකට ලොකු හොඳම විසඳුමක් විදිහට තමයි ඉතින් සී වොලට් එක හඳුන්වලා දෙන්න පුළුවන්. සී වොලට් එකේ අපිට එතේරියම් ගොඩක් අඩු ප්‍රීහකින් එතේරියම් යවන්න ගන්න පුළුවන්. ඉතින් ඒ ට්‍රාන්සැක්ෂන් ෆී එක අඩුම වොලට් එක තමයි සී වොලට් එක. ඒ වගේමයි පෙපේ ඇතුළු ගොඩක් කොයින් වලට මේක සපෝට් කරනවා ගොඩාක් කොයින් සඳහා. ඉතින් මේක වොලට් එකක්. ඉතින් ඒක නිසා ඔයාට එක්ස්චේන්ජ් එකක් නෙවෙයි. ඒක නිසා වොලට් අතර හුවමාරු කරද්දී මෙන්න මේක හරහා ඉතාමත් අඩු ප්‍රී එකක් ගන්නවා එතේරියම් වගේ කොයින් ගොඩක් ට්‍රාන්සැක්ෂන් වලදී. ඉතින් ඒ පහසුකම ලබා ගන්න සහ ගොඩක් වෙලාවට එතේරියම් බේස් ටෝකන් මෙන්න මේකට සපෝට් කරනවා. ඒක නිසා අපිට පුළුවන් මේක වොලට් එකක් විදිහට පාවිච්චි කරන්න අපේ මුදල් තැන්පත් කරලා තියෙන. ඒ වගේම අඩු ප්‍රීහකින් ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් නිසා ඒ වාසියත් අරගෙන අපිට පුළුවන් ට්‍රස්ට් මෙසී වොලට් එක ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න. ඉතින් අලු අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද වෙන් මේ වොලට් එක ක්‍රියේට් කරන්නේ, ක්‍රියේට් කළා අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. දයාලේ මුලින්ම යන්න ඔයාලා Google Play Store එකට. Play Store ගිහලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන search කරන්න Sea Wallet කියලා. එතකොට එනවා ඔයාලට මෙන්න මේ වගේ එකක්. මේකට කරන්න මෙන්න මේ තියෙන Sea Wallet එකේ symbols එක. ඊට පස්සේ කරන්න ඕන ඔයා මෙන්න මෙතන install කියන එක දෙන්න. යාලේ වෙන මේ විදියට තමයි ඔන්න ඩවුන්ලෝඩ් වෙන්නේ. මේ විදියෙ මේ මාක් එකෙන් තියෙන්නේ. අපි බලමු මෙන්න මේක ඕපන් කියලා දීලා කොහොමද වොලට් එක හදන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මෙතනට ඇලෝ කියන එක දෙන්න. ඔන්න ඇලෝ කියන එක දුන්නාම පස්සේ වාට මේ ඉන්ටර්ෆේස් එක එනවා. මෙතනට ආවට පස්සේ ස්ටාර්ට් මයි වොලට් කියන එක දෙන්න. මෙන්න මේ විදිය ඉන්ටර්ෆේස් එකක් තමයි සී වොලට් එකේ තියෙන්නේ. ඉතින් මේ සී වොලට් එක ක්‍රියේට් කරන්න පුළුවන් අර අනිත් වලට් වගේනේ. මේකේ පේජස් එන්නේ නැහැ. මේකේ ක්‍රියේට් කරන්න පුළුවන් විදි දෙක තමයි. ඔයාලට Gmail එකෙන් ක්‍රියේට් කරන්න පුළුවන්, නැත්නම් ෆෝන් නම්බරෙන් ක්‍රියේට් කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රොෆයිල් අයිකන් එක ඔයා මුලින්ම ක්ලික් කරගන්න. ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරගත්ත පස්සේ මෙන්න මේ විදිය වෙල්කම් ටු සී වොලට් කියලා ඇවිල්ලා ඔයාලට ඊමේල් එකෙන් නම් ඊමේල් එකෙන් පුළුවන්, මොබයිල් එකෙන් නම් මොබයිල් එකෙන් පුළුවන්. ඉතින් මං ඊමේල් එක තෝරගන්න, කොයික තෝරගත්තත් එකයි. මෙන්න මෙතනට ඔයාගේ වැඩ කරන ඊමේල් එකක් දෙන්න. වැඩ කරන ඊමේල් එකක් දීලා ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනට ටික් මාක් එක දාන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙරිෆිකේෂන් එකක් එනවා. මේ වෙරිෆිකේෂන් එක ඔයාලට පුළුවන් මෙතනට දීලා කන්ෆර්ම් කරන්න. මෙන්න මෙතන එන්ටර් ග්‍රැෆික් වෙරිෆිකේෂන් කෝඩ් කියලා තියෙන එක. ඒවා කැපිටල් සිම්පල් මාරු කරගන්න නැතුව හරියටම මෙන්න මේ ටික දෙන්න. ඉතින් ඉලක්කනොත් හරියටම දෙන්න ඕනේ ආවේ. මෙන්න මේ විදියට දීලා අපිට පුළුවන් කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කරාට පස්සේ ඔයාගේ දීපු Gmail එකට යනවා කෝඩ් එකක්. අන්නේ කෝඩ් එක ගහලා මෙන්න මෙතනට දෙන්න ඕනේ. මෙන්න මං Gmail එකට ආවා. Gmail එකට ආවෙන් පස්සේ ඔන්න මෙන්න මෙතනට එනවා කෝඩ් එක. මේ තියෙන්නේ කෝඩ් එක. මේ කෝඩ් එක ගිහිල්ලා අතනට දෙන්න තියෙන්නේ. දීලා දුන්නයින් පස්සේ ඔන්න ඔයාගේ වොලට් එක ඔන්න මේ විදියට ක්‍රියේට් වෙනවා. ඉතින් ඔයාට ඉන්ට්‍රේෂන් කෝඩ් එකක් තියෙනවා. මෙන්න මේ ඉන්ට්‍රේෂන් කෝඩ් එක මෙන්න මෙතනට දෙන්න පුළුවන්. දීලා ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න ඔයාට පුළුවන් එතනට කෝඩ් එකක් දීලා හෝ නැතුව ඉස්සරහට එන්න. ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා
පාස්වර්ඩ් එකක් දෙන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතනට පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරන්න. පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරද්දි තියෙනවා ස්ට්‍රින්ග් එක කැරක්ටර්ස් 8ක්වත් වෙන්න ඕන කියලා. යාලි ඔන්න මම පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරා. පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරනකොට මතක තියාගන්න කැපිටල් ලකුණක් තියෙන්න ඕන, සිම්පල් ලකුණු ටිකක්. ඊළඟට නම්බර්ස් තියෙන්න ඕන, සිම්බල්ස් තියෙන්න ඕන. මේ ටික තියෙනම් ස්ට්‍රෝම් පාස්වර්ඩ් එකක් කියලා මෙන්න මේ විදියට වැටෙනවා ඉස්සරහින්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක කන්ෆර්ම් කරගන්න. ඉතින් ලොගින් පාස්වර්ඩ් ඇක්ටිවේට් කියලා තියෙනවා. ඕකේ කියලා දුන්නා පස්සේ ඔන්න වොලට් එක අපි දැන් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඊළඟ අපි බලමු මෙන්න මේකේ කරන්න තියෙන වැඩ මොනවද කියලා. ඉතින් මෙන්න මේක ඉන්ටර්ෆේස් එකේ මුලින්ම වට බලන්න පුළුවන් ඔයාගේ ටෝකන් වල මුළු බැලන්ස් එක තියෙනවා USDT වලින්. ඉතින් මේක ඕනම් ඔයාට හයිඩ් කරගන්න පුළුවන්, ඕනම් මේ විදියට තියාගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ පහළට බලා ගන්න පුළුවන් ඔයාගේ කොයින් තියෙනවා, ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා ඔයාට මේ දැන්ට පෙන්නන ඒවා. ඉතින් මෙන්න මේකේ ඔයාට NFT වලට දැම්මොත් NFT මෙතන තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න ඕල් නෙට්වර්ක් ගත්තොත් මෙන්න මෙතන නෙට්වර්ක් ඕල් නෙට්වර්ක් කියන එකේ ඕල් කියන එක දැම්මෙන් පස්සේ ඕනම නෙට්වර්ක් එකක් ඇතුළේ මේ ethereum binance smart chain polygon avxe ඉතින් solana මේ හැම එකක්ම මේකේ තියෙනවා. ඉතින් මේකට මේ විදිය තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ ටෝකන් කියන එක ටච් කරාට පස්සේ මේ ටෝකන් ඔයාට ඕනනම් පුළුවන් ටෝකන් ඇඩ් කරගන්න, අලුතෙන් ටෝකන් ඇඩ් කරගන්නත් පුළුවන් මේකට. ඉතින් මේ ඇඩ් කරගන්න ඕන මෙන්න මේ සර්ච් බාර් එක ක්ලික් කරන්න. මෙන්න මේ සර්ච් බාර් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාගේ ඔය වොලට් එකේ පෙපේ කොයින් වගේ දේවල් නැතුව ඇති. ඔයාට පුළුවන් මෙන්න මේක ඉස්සරහට ගිහිල්ලා ඔයාට ඕන ඔයාට පේනවා මේක ගොඩාක් ලොකු ප්‍රමාණයක් තියෙනවා මේකේ ටෝකන් ලොකු ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ විදිහට පහලට ඔයාට බලා ගන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. ඔයාට හිතා ගන්නත් බැරි ගාණක්. ඉතින් මේ වොලට් එක ගොඩාක් සපෝට් කරන මේ හැම ටෝකන් එකකටම. ඒක නිසා තමයි මේ ටෝකන් තියෙනවා. ඔයාලට පේනවා මේක ඔයා හදුවට පස්සේ කොච්චර මෙන්න මේක යවන්න පුළුවන්ද කියලා. මෙන්න මෙතන තියෙනවා නැති ටෝකන් එකක් නැහැ. ඉතින් ඔයාලට ඔයාට පෙපේ වගේ කොයින් එකක් ඕනේ නම් ඉතින් මම ඒක ඇඩ් කරගෙන තියෙන මෙන්න මෙතන සර්ච් බාර් එකට මෙතන ටච් එකක් දීලා මේ වගේ නම දාන්න. පෙපේ දැම්මට පස්සේ මෙන්න මේ විදිය හයිඩ් වෙලා තමයි ඔයාගේ වොලට් මේ මෙතනට එන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඔයා ඇඩ් කරගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදියට එන ටෝක ඔයා චාර්ජ් කරපු ටෝකන් එක මෙහෙම ආවට පස්සේ මෙන්න මේ විදියට ටික් මාක් එක අනිත් පැත්තට දාන්න. එතකොට ඒ ටෝකන් එක ඇඩ් වෙනවා අපේ මෙන්න මේ හෝම් පේජ් එකට. ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පහළට ආවට පස්සේ මෙන්න පෙපේ ටෝකන් එක ඇඩ් වෙලා තියෙන. ඒ වගේ ඔයාට පුළුවන් ඕන ටෝකන් එකක් ඇඩ් කරගන්න පුළුවන්, ඕන ටෝකන් එකක් මෙතනින් අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒක තමයි මෙතන ටෝකන් ඇඩ් කරන විදිය. ඊළඟට ඔන්න ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා සෙන්ඩ් කියලා බටන් එකක් මෙන්න මේ උඩ තියෙනවා. මේ සෙන්ඩ් කියලා වලට් එකේ සෙන්ඩ් කියන එක ටික් කරාට පස්සේ ඔයාට ඕනම කොයින් එකක් මෙන්න මෙතනට ඇවිල්ලා සෙන්ඩ් කරන්න පුළුවන්. ඕන මහකට ඔයාට ඕන කොයින් එකක් මෙතනින් තෝරගෙන ඒ කොයින් එක සෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාට නෙට්වර්ක් එක සෙන් කරන්න ඕන කොයින් එක මෙතනින් තෝරලා මෙන්න මෙතනට නෙට්වර්ක් එක තෝරගන්න. නෙට්වර්ක් එකක් තෝරලා ඔයාට පුළුවන් අවශ්‍ය නෙට්වර්ක් එක තෝරලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට ඕනනම් ඇඩ්‍රස් එක දෙන්න. සී වෙන සී වලට් එකකට යවනවා නම් ඔන්න ඔයාට පුළුවන් සී වලට් ID කියන එක දීලා සී වලට් ID එකෙන් යවන්න ඕනම සී වලට් එකකට. ඉතින් මෙන්න මෙතන ඔයාට පේස්ට් කරන්න පුළුවන් අදාළ නෙට්වර්ක් එකේ කන්ටැක්ට් ඇඩ්‍රස් එක දීලා ඔයාට මෙන්න මෙතනට ඔයාගේ අමවුන්ට් එක දෙන්න පුළුවන්. මෙතනට තමයි ඔයා නෙට්වර්ක් එක මෙතනින් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනට පේස්ට් කරන්න ඔයාගේ යවන්න ඕන තැන ඇඩ්‍රස් එක. ඊට පස්සේ මෙන්න මෙතනට පුළුවන් අමවුන්ට් එක දාලා ඔන්න ඔයාට පුළුවන් මෙන්න මෙතන සෙන්ඩ් කරන්න. සෙන්ඩ් කරන්න පස්සේ ඒ අදාළ වොලට් එකට යනවා. ඊට පස්සේ ඔන්න ඔයාට පුළුවන් මේකට රිසීව් කරගන්න ඕන නම් මේ අපි සෙන් කරන විදිය මේ සයිට් එකට ගේනවා නම් මෙන්න මේ විදියට පුළුවන් ඔයාට ඒත් ඔයාගේ කරන්සි එක තෝරන්න මොන කරන්සි එකද මෙතනට ගේන්නේ කියලා. ඊට පස්සේ නෙට්වර්ක් එක මෙතනින් තෝරන්න. නෙට්වර්ක් එක මෙතනින් තෝරලා මෙන්න මෙතනින් පුළුවන් කන්ටැක්ට් ඇඩ්‍රස් එක ගන්න. උදාහරණයක් අපි බලමු පෙපේ කොයින් එක සොලානා ගමු. ඕන එකක් මෙන්න සොලානා සිලෙක්ට් කරලා පස්සේ ඔයාගේ ඊට පස්සේ ඔයා කරන්න ඕන මේකට ගෙන්නව ගන්නම් සොලානා නෙට්වර්ක් එකෙන්ද VP20 කියලා නෙට්වර්ක් එක විස්තරණය කළා. මෙන්න මෙතනින් කොපි කරගන්න පුළුවන් ඇඩ්‍රස් එක. මේ ඇඩ්‍රස් එක ඕනම තැනකට ගිහිල්ලා දීලා ඔයාට සී වොලට් එක
එකට ඒ අදාළ කොයින් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් ඔයා ගෙන්න ගන්නපු කොයින් එකක් වෙන්න මේක ඇතුලේ ට්‍රැප් කරන්න පුළුවන්. මේක පුළුවන් ට්‍රැප් කරන්න ඔයාට ඕනම කොයින් එක ඔයා ගේන කොයින් එක මෙතන තියාගන්න. ඊට පස්සේ ඔන්න ඔයාට පුළුවන් මේ යටත අද ඔයාට චේන්ජ් කරන්න ඕන එක දීලා ට්‍රැප් නව් කියන එක දෙන්න. ට්‍රැප් නව් කියන එක දුන්නම පස්සේ ට්‍රැප් වෙනවා. ඉතින් මාකට් එකෙන් ට්‍රැප් කරනවා නම් මෙහෙම ඉතින් ලිමිට් එකෙන් ට්‍රැප් කරන්නත් පුළුවන් මෙන්න මේක. ඉතින් ඒ විදිය තමයි යාළුවේ මේකේ වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඔයාට මේ විදියට බලා ගන්න පුළුවන් අදාළ කොයින් වල කොයින් මාකට් එකේ මොන වගේද හැසිරෙන්න කියන එක චාට් එකක් විදියට. ඉතින් ඔන්න මේනු එකේ තියෙන දේවල් ටික මම ඔයාට කියලා දුන්නා. ඉතින් ප්‍රොෆයිල් එකේ ඔයාට තව වැඩගත් දේවල් ටිකක් තියෙයි. මෙන්න මේ විදියට සිකියුරිටි කියන එකට ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මොබයිල් එක ඇඩ් කරගන්න. ඔයා Gmail එකේ නම් රජිස්ටර් වුණේ මේකේ මොබයිල් එක ඇඩ් කරගන්න පුළුවන්. මොබයිල් එක ඇඩ් කරද්දි මොබයිල් නම්බරයක් දාලා ඔයාට මොබයිල් නම්බරයට එන කෝඩ් එක දීලා කන්ෆර්ම් කරගන්න තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේ සෙටින් වල ඔයාට තවත් වැඩගත් එකක් තියෙනවා. ඒක තමයි මෙතන ඔයාට පුළුවන් සෙටින් වල ආවට පස්සේ චූස් ෆියට් කියලා තියෙනවා. ඉතින් ඔයාට ෆියට් කරන්සිය USD, ඒ කියන්නේ ඩොලර් තියන්න පුළුවන්. ක්‍රිප්ටෝ කරන්සිය USDT තියෙන්නේ. අපි දන්නවා ෆියට් එක සහ ක්‍රිප්ටෝ කියන්නේ දෙකක්. ඒ දෙකේ ෆියට් කියන්නේ අපි ව්‍යවහාර කරන මුදල් ඒකක. ඉතින් ක්‍රිප්ටෝ කියන්නේ ක්‍රිප්ටෝ අපේ ඩිජිටල් මුදල් ඒකක. ඉතින් ඒ දෙක තමයි මෙතන USD කියන්නේ ෆියට් කරන්සිය එක. ෆියට් කරන්සියත් ඔයාට මේකේ යූස් කරන්න පුළුවන් මෙන් මේ විදියට. ඔයාට මේ ඉන්දියාව ඉන්දියන් රුපියල්, නයිජීරියන් රියල් ඕන දෙයක් තියෙනවා. ඉතින් මේක අපි USDT වලින් තමයි සාමාන්‍යයෙන් තියාගන්නේ, US ඩොලර් වලින්. ඉතින් ඔයාට එහෙම නැත්තම් ඕනම එකකින් යුරෝ වලින් ඕනම එකකින් මෙතන INR කියන්නේ ඉන්දියන් රුපියල් තියෙනවා. ඉතින් මේක ඇතුලේ ඉතින් මේ ලංකාවේ රුපියල් නම් නැහැ, ඉන්දියන් රුපියල් මේක ඇතුලේ තියෙනවා. ඒ තමතරව රූබල් ඕනම නෙට්වර්ක් එක ඕනම රටක ගොඩක් රටවල යූස් කරන ෆියට් කරන්සි මේකේ තියෙනවා. ශ්‍රී ලංකා රුපියල් නම් නැහැ එතන. ඉතින් ඔයාට පුළුවන් අන්න ඒ විදිය තමයි ෆියට් එක තීරණය කරන්න. ඉතින් මේකට ඔයාට US ඩොලර් තෝරන්න පුළුවන්. ඔයා දන්නවා US ඩොලර් වලින් තමයි අපි ගොඩක් කාලවට ගන්දෙනු කරන්නේ. මෙන්න UST මෙන්න මේ ක්‍රියට. ඊළඟට ක්‍රිප්ටෝ කරන්සි කියන එකට ඔයාට පුළුවන් මෙන්න මෙතන ක්‍රිප්ටෝ ඕන් දෙයක් තියෙනවා. USDT, BTC ඕනම එකක් තියෙනවා ඔයාට ක්‍රිප්ටෝ කරන්සි. මෙතනට නැත්තම් මෙතන සර්ච් කරලා ඇඩ් කරගන්න පුළුවන් අර මම කලින් කියපු විදියට. ඉතින් මෙතන ඉස්සරහ තියෙන නම, ඉතින් අපි USDT වලින් ඒක තියාගමු. ඔයාගේ ලැන්ග්වේජ් එකත් මෙතන ඕනම ලැන්ග්වේජ් එකකට ගන්න පුළුවන්. හැබැයි සිංහල නැහැ, අනිත් ලැන්ග්වේජ් ගන්න පුළුවන් ලෝකේ තියෙන. ඉතින් මෙන්න මෙතනින් ඇවිල්ලා අපි මේක ඉංග්‍රීසි වලට දෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ කලර් එක, ඔයාගේ වොලට් එකේ කලර් එක මෙතනින් තෝරන්න පුළුවන්. ඔයා කැමති විදිහට මැසේජ් ගන්න පුළුවන්. ඉතින් වයිබ්‍රේෂන් මැසේජ් එකක් ආවම වයිබ්‍රේට් ඕන නම් මෙන්න මේ විදියට ටික් එකක් දාන්න පුළුවන්. මෙන්න account එකෙන් log out වෙන්නත් පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා. ඉතින් ওই විදිය තමයි ඔන්න සෙටින් වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේක ඉතින් රීඩම් කෝඩ් තියෙනවා. ඉතින් මේවා එක එක දේවල් වල රිවෝඩ් වලදී තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ඊළඟට ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මෙතන, මයි රෙෆරල් කියලා. ඔයාලට පුළුවන් ඔයාගේ රෙෆරල් කෝඩ් එකෙන් යාළුවන්ට දීලා යාළුවෝ මේකට කැමති නම් ජොයින් කරගන්න පුළුවන්. ඉතින් මේ වොලට් එක හදන එකේ අරමුණ අපි යාළුවෝ ජොයින් කරන එක වෙයි. අපිට මේ හරහා යම් කිසි ප්‍රොෆිට් එකක් ලැබෙනවා. ප්‍රොෆිට් එකක් කියන්නේ ප්‍රී එක අඩුවෙන් මේකේ යූස් කරන්න පුළුවන් අවස්ථා මම ඔයාලට කතා කරා. ඒක නිසා ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් ඒ යාළුවටත් ඒ අවස්ථාව ලබා දෙන්න ඔයාලට පුළුවන් ඔයාගේ ලින්ක් එකෙන් යවලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඊළඟට ඇඩ්‍රස් බුක් කියලා. මේ ඇඩ්‍රස් බුක් කියන එකේ ඔයාට පුළුවන් ඔන්න ඔයාගේ ක්‍රිප්ටෝ යවන ගෙන්වන ඕනම එකක් වෙන මේ ඇඩ් නෙට්වර්ක් තැනට ගිහිල්ලා ඕනම අදාළ ඔයාගේ ඔයා මේකට ගන්දෙනු කරන ඕනම වලට් එක නෙට්වර්ක් එකක් මේකට ඇඩ් කරලා තියන්න පුළුවන්. ඒක තමයි ඒකෙන් කරන්නේ. ඊළඟට තියෙනවා ඔන්න කමියුනිටි. මේක ගැන විස්තර ටික බලා ගන්න පුළුවන්. මේ ඩිවයි මේවා ගැන එබවුට් කියන එක ගියාට පස්සේ මෙයාලගේ පොලිසි එක, වර්ෂන් එක, මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි යාළුවේ ඔන්න මේක ගැන කතා කරන්න තියෙන්නේ. මම හිතනවා මම හැම දෙයක්ම කතා කරා කියලා. ඉතින් ඔන්න ඔයාට මේ මෙතන සෙටින් වල ගියාට පස්සේ ඔයාට වැඩගත් දේ තමයි ඔයාට ට්‍රාන්සැක්ෂන් සිකියුරිටි වල තියෙන ට්‍රාන්සැක්ෂන් ID කියලා එකක්. සිකියුරිටි වල තියෙන ට්‍රාන්සැක්ෂන් ID කියන එක ගත්තට පස්සේ මෙන්න මෙතන ට්‍රාන්සැක්ෂන් ID කියලා එකක් තියෙනවා.
ලොගින් පාස්වර්ඩ් තියෙන පේමන්ට් පාස්වර්ඩ් කියලා තියෙන ට්‍රාන්සැක්ෂන් ID නේ පේමන්ට් පාස්වර්ඩ් කියලා එකක් තියෙනවා මෙන්න මේ පේමන්ට් පාස්වර්ඩ් කියන එක ඔයාලට ට්‍රැප් කරනකොට කොහෙට හරි ක්‍රිප්ටෝ යවනකොට මෙන්න මේ පේමන්ට් පාස්වර්ඩ් එක ඕන පේමන්ට් පාස්වර්ඩ් එක ඉලක්කම් 6ක නම්බර් එකක් තමයි ඇතුළත් කරන්න ඕන මතක තියෙන නම්බර් එකක් තියලා මේක ටච් කරාම ඔයාට ඉන්ටර් පාස්වර්ඩ් කියලා දිනවා කන්ෆර්ම් පාස්වර්ඩ් කියලා දිනවා ඒ දෙකටම එකම නම්බර් එකක් ඇතුළත් කරලා කන්ෆර්ම් ගන්න. එතකොට ඔයාගේ වොලට් එකට සේව් වෙනවා. ඉතින් යාළුවේ ඔන්න ඔය ওই ටික තමයි ඔයා මේ මේකට අදාළව හදා ගන්න තියෙන්නේ. මෙන්න මෙතන සී වොලට් ID කියන එක මේ උඩින්ම තියෙනවා. සී වොලට් ID කියන එකෙන් ඔයාට මේකට ක්‍රිප්ටෝ ගෙන්න ගන්නත් පුළුවන්. තවත් ඔයාගේ ඕනම යාළුවෙක්ගේ සී වොලට් එක සී වොලට් ID එක දැම්මෙන් පස්සේ මේ වොලට් එකේ ඉඳලා ඒ වොලට් එකට මුදල් යවන්නත් පුළුවන්. ඉතින් ඔන්න අපි වොලට් එක ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් තවත් ලැබෙන දේවල් අඩුපාඩු දේවල් ඉස්සරහ වීඩියෝවලදී අපි කතා කරමු. ඉතින් ඔයාලට මෙතනින් හිස්ට්‍රි එක බලා ගන්න පුළුවන් මෙතන ටච් කරාම. ඉතින් යාළුවේ ඔන්න අපි මං හිතනවා ඔයාට වැදගත් වෙන දේවල් ටික අපි කතා කරා කියලා සී වොලට් එකක් සම්බන්ධයෙන්. ඉතින් සී වොලට් එකක් හදාගත්තාම ඔයාලට තියෙන වාසි මම කතා කරා. ඉතින් ඒ වාසි අත් කරගන්නම් සී වොලට් එකක් නිවැරදිව හදාගෙන අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබම සුබ දවසක්.